මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මේක සරුංගල් වාරය ගාලුමෝද රහසේ පාට පාට සරුංගල් දක්නට ලැබෙනවා හැබැයි මීට වසර කිහිපයකට පෙර වගේ නෙවෙයි දැන් සරුංගල් අඩුයි ගාලුමෝද රහසේ ඇති සරුංගල් බොහොමයක් චීන සරුංගල් චීනෙන් තමයි ආනයනය කරන්නේ වෙසක් කාලයට වෙසක් කූඩු වෙසක් ලාම්පු විතරක් නෙවෙයි අපේ ජාතික කොඩිය බෞද්ධ කොඩිය පවා මේඩින් චයිනා වෙලානේ එන්නේ නේද දැන් අපේ රටත් සරුංගලයක් වගේ හරියට ඉහළ අහසේදී නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ ඔහේ පාවෙලා ගිහින් කොහේ වැටෙන්න යනවද කියලා හිතාගන්න බැරි තත්වයක් තියෙන්නේ හැබැයි අපට පෙනුනට නූල කැඩිලා වගේ කියලා ඔහේ පාවෙනවා වගේ කියලා ඇත්ත ඊට වෙනස් සමහරුන් නම් කියන්නේ දැන් ශ්‍රී ලංකාව කියන පාට පාට ලස්සන සරුංගලේ නූල තියෙන්නේ ජනාධිපති රනිල් අතේ කියලා. තවත් සමහරුන් නම් කියන්නේ ජනාධිපති රනිල් ඔය නිච්චි ගහනවා වගේ පෙනුනට සරුංගලයක් එහෙන් මෙහෙන් ඉහළ අහසේ කූරියා ගහනවා උඩ යනවා පහළ යනවා වගේ පෙනුනට ඇත්තටම නූල තියෙන්නේ තාම රාජපක්ෂලා අතේ කියලයි. රාජපක්ෂලා අතේ තියෙන්නේ ඇත්තටම චීන නූල කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. ඒකට හොඳම උදාහරණේ චීන නැව යුවාන් වැන් 5 නෞකාව. මේ නැවට එන්න දෙන්නේ නැත්නම් IMF ණයට සහය දෙන්නේ නැහැ කියලා චීනයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දන්වලා තියෙනවලු. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධානතම සාධකය චීනය. මොකද අපේ ප්‍රධානතම ණය හිමියා චීනය. අප සම්පූර්ණයෙන් අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 15%ක්ම චීන ණය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට චීනය කැමති වෙන්නම අවශ්‍යයි. ඒ නිසා තමයි චීනය කියන්නේ නැවට එන්න දෙන්නේ නැත්නම් ආර්ථික අර්බුදයේදී චීන සහය ගැන දෙපාරක් ලංකාවට හිතන්න වෙනවා කියලා. අන්තර්ජාතික ගවේෂක වෙබ් අඩවියකට අනුව මේ නැව දැන් ක්‍රමක්‍රමයෙන් ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටිනවා. එන්නේ සෙමෙන් සෙමෙන් බව තමයි වාර්තා වන්නේ. මේ චීන යුවාන් වැන් 5 අධිතාක්ෂණික නෞකාව තවම හම්බන්තොට වරායට ඇතුළු වෙලා නැහැ. මේ වගේ නැවක් ලංකා වරායට එනවා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබ මාස්ටර්ගෙන් අවසර ගන්න අවශ්‍යයි. නමුත් තාම චීන නෞකාව එවැනි නිල ඉල්ලීමක් කරලා නැහැ කියලයි හාබ මාස්ටර් කියන්නේ. ආයෙතින් අවසර නැතුව ඇතුල් වුණා කියලා චීන නැවට ගහන්නේයි නේද? අප දුටුවා කවුදෝ මන්ද පුවත්පතකට කියලා තිබුණා අවසර නැතුව හම්බන්තොට වරායට ආවොත් අපට ඒ නැවට ගහන්න අවසර තියෙනවා කියලා. ගැහුවොත් ගහලා තියේවි කියලා තමයි ඉතින් අපට නම් කියන්න තියෙන්නේ. ඇත්තටම නූල රාජපක්ෂලා අත තිබ්බත් ජනාධිපති රනිල් අත තිබුණත් ශ්‍රී ලංකාව කියන සරුංගලය දැන් අහසේ කොපමණ දුරක් යන්න ඕනේද නැද්ද දැන් ඇති උඩ ගියා සරුංගලය බාලා බිම තියමු කියලා දැනට නම් තීරණය කරන හයිය තියෙන්නේ චීනයට. චීන ණය උගුල්වල හිරවුණු බොහෝ රටවලට ඔය කල තමයි ගිහින් තියෙන්නේ. දැන් අප යෝජනා කරන්න හදන කාරණය ඔය පාර්ලිමේන්තුවට හරි වැදගත්. මේ රටේ රටවැසියන්ටත් හරි වැදගත්. ඔය 20ද 22ද 21ද මොකක්ද මන්ද ගේන්න හදනවනේ නේද? විජේදාස රාජපක්ෂට අනුව ඒක හොඳ ජයග්‍රහණයක් වෙනවලු. දැන් බලන්නකෝ නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව. මේවා හදන්න පෙර කැබිනට් අනුමැතිය ගත්තනි. නමුත් කැබිනට්ටුව කියන්නේ එදා රාජපක්ෂලගේ ගෙදර මැදසාලේ නිකන් ලී කැබිනට් එක වගේනේ නේද? ඔයාද කයිවාරු ගහන සමහර අය එදා එහෙමයි සර් කියනවා හැරෙන්නට මහින්දට ගෝඨාභයට බැසිල්ට විතරක් නෙමෙයි නාමල්ටත් එහෙමයි බේබි කියලා තමයි කිව්වේ. දැන් ඇත්තටම මේ වගේ අතිවිශාල මහා ණය ව්‍යාපෘති මින් ඉදිරියටත් කුමන හෝ රජයක් යටතේ ආරම්භ කරන්න පුළුවන් ආරම්භ කරන්න හදනවා. දැන් වහාම මේවායේ ඵල ප්‍රයෝජන මොනවද කියලා විමසන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. හුදෙක්ම කැබිනට් අනුමැතිය මත මේ රට තවදුරටත් ඉදිරියට යනවා නම් ඒසා විශාල ව්‍යාපෘති කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක වෙනවා නම් ආයි ඉතින් ඔය රෑට රෑට පාට පාට බල්පේන නෙළුම් කුළුණුම තමයි හැදෙන්නේ. මේ අලුත් ක්‍රමයේ සඳහා ඉතා ඉහළ
ශක්තිමත් සිවිල් බලවේගයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. අඩුම ගානේ අධිකරණයට අරගෙන ගිහිල්ලා අධිකරණ ක්‍රියාවලියක් තුළ මෙවැනි මහා දැවැන්ත ව්‍යාපෘති ප්‍රශ්න කරලා රටට අත්වන ප්‍රයෝජනයක් නැත්නම් වහා නතර කරන්න පුළුවන් ශක්තිමත් නීතියක් ඔය අලුතින්ගෙන ව්‍යවස්ථා සංශෝධනය තුළට දාන්න කියලා අද ටෙලිවැකියෙන් ඉල්ලනවා. විශේෂ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම ගිවිසුම් ගතවීමට ප්‍රථම ජනතාවට සම්පූර්ණයෙන්ම ඇත්ත දැනගන්නට පුළුවන් විවෘත ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. එහිලා මාධ්‍ය වගකීමත් අතිශය ඉහළයි. නිර්දය ලෙස නිවැරදිව ප්‍රශ්න කොට යථාර්ථයේ ජනතාව හමුවේ තබන තැනට අප මාධ්‍යත් යා යුතුමයි. නැත්නම් ඊළඟ මැතිවරණයකදීත් කැලණි ගංපතුල දෙබෑ කරගෙන එන ණය ගැනම කතා කළොත් මේ රට විනාශ කිරීමේ සාපේන් මාධ්‍ය අපටත් මිදෙන්න බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා.